සුවැතිදිවිය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි මේ කුයික් වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදිනදා ජීවිතයේදී අපි මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධයෙන්. ඒ තමයි දැන් අපි ඇතැම් අවස්ථාවලදී වෙළඳ සැලකින් කෑම එකක් අරගෙන ආහාරයට ගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි විශේෂ ලෙඩෙකුට වෙන්න පුළුවන් විශේෂ කෑම එකක් අරන් ගින් දෙනවා. අපි ඒක බොහෝ අවස්ථාවලදී වෙළඳ සැලකින් ගන්නවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී බොහෝ දෙනෙක් කැමති බිත්තර කෑම එකක් අරන් ගින් දෙන්න. මේකට හේතුව තමයි බිත්තරයක අන්තර්ගත වෙලා තියෙන පෝෂක පදාර්ථ නිසා ඒ රෝගී පුද්ගලයා ඉක්මනට සුවපත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ බිත්තරයක අන්තර්ගත වෙන ප්‍රෝටීන නිසා අපේ ශරීර සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් ඇති වෙයි කියලා අපි හිතනවා. නමුත් අද අපි කියන්න හදන කතාව ඔබ හරියට දැනගත්තොත් එහෙම මේකේ පවතින බැරෑරුම්කම ඔබ අවබෝධ කරගනි. න්‍යූට්‍රින්පෝ සමගින් ඔබේ ප්‍රතිකාර අද මරබන්න www.nutrinpo.sl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 0716650620 වැඩි විස්තර 0711826620. ඇත්තටම අපි බිත්තර කෑම එකක් මිලදී ගන්න ගිහිල්ලා කඩේ බිත්තර කෑම එකක් දෙන්න කියලා කිව්වට පස්සේ තම්පු බිත්තරයක් අපිට ලබා දෙනවා නම් මේ අපි කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. නමුත් ඔම්ලට් එකක් විදියට ඔබට ආහාරයක් ලබා දෙනවා නම් ඒ කියන්නේ බිත්තර එකතු කරපු කෑම පාර්සලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔම්ලට් එකතු කරපු බන් එකක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් ලබා ගද්දී ඔබගේ අපේක්ෂාවට සරලන පරිදි බිත්තරයක් ලැබෙනවාද කියන ගැටලුව වර්තමාන වෙනකොට පවතිනවා. මේකට හේතුව එක බිත්තරයක් පාවිච්චි කරලා ඔම්ලට් ගණනාවක් සකස් කරගන්න පුළුවන් ක්‍රමවේද මේ වෙනකොට තියෙනවා. කෝන්ෆ්ලා එකතු කරන්න පුළුවන්, පාම් පිටි එකතු කරන්න පුළුවන්, විවිධ පිටි වර්ග එකතු කරලා මේක විශාල වශයෙන් සකස් කිරීමේ හැකියාවක් තිබෙන නිසා වෙළඳුන් විසින් මේ වෙනකොට එක බිත්තරයක් පාවිච්චි කරලා ඔම්ලට් ගණනාවක් සකස් කිරීමේ ක්‍රමවේදයක් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ අය මේ වෙනකොට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ ඔබ ඔබගේ හිත මිත්‍රයන්ට, ඔබගේ පවුලේ අයට, එහෙම නැත්නම් ඔබට මේ බිත්තර කෑම එකක් කියලා ලබාගෙන ඇත්තටම බිත්තර කෑම එකක්ද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මගේ යෝජනාව නම් තඹපු බිත්තරයක් අන්තර්ගත වන ආහාරයක් ඔබ ලබා ගත්තොත් මේ දෙයින් අත්මිදීමට ඔබට හැකියාව පවතිනවා. නමුත් මේ ඔම්ලට් එකක් විදිහට ලබා ගද්දී මේ ගැටලුව පවතිනවා. ඒ වගේම අර බුල්සායි කියන ක්‍රමයට ඔබ බිත්තරයක් ලබා ගන්නවා නම් එතනදී මේ වගේ ඇතිවීම අවදානම අඩු වෙනවා. ඉතින් මේ වගේ හොඳ ක්‍රමවේදයකට අනුව ඔබ භාවිතා කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔබ මිලදී ගත්තී යම්කිසි වෙළඳ සැලකින් මිලදී ගත්තී ඒ වෙළඳ සැල පිළිබඳව ඔබට විශ්වාසයක් තබන්න පුළුවන් නම් ඒ වෙළඳ සැලෙන් මිලදී ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. ඉතින් මේ වගේම කියන්න ඕන කාරණයක් තමයි අර වගේ පිටි වර්ග එකතු කිරීම නිසා ඔබගේ දේහයට අහිතකර විදියට කාබෝහයිඩ්‍රේට් අධික ගොන්නක් එකතු වීම සිද්ධ වෙන නිසා රුධිරයේ සීනු මට්ටම බව වැඩි වීමට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අහිතකර මේද කොටස් ඒකට එකතු වෙලා තිබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අපේ ශරීරයට අහිතකර විදියට බලපාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි මේ බිත්තර කෑම එකක්ද ලබා ගන්න කියන කාරණය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් හැම අවස්ථාවකදීම අප උපදෙස් ලබා දෙන්නේ ගෙදරින් සකස් කරපු ආහාර ලබා ගන්න කියලා. ඉතින් එවිට මේ වගේ ගැටලු වළක්වා ගැනීමට ඔබටම හැකියාවක් ලැබෙනවා. ඇත්ත වශයෙන්ම මේ බිත්තර ආහාරයට ගත යුත්තේ කුමන ආකාරයටද, බිත්තර ආහාරය ලබා ගැනීම හේතු වෙන අපි රෝගී තත්ත්වයට පත් වෙනවද, මෙන්න මේ වගේ සියලුම කාරණා පිළිබඳව අපි න්‍යූට්‍රින් පොතලින් මීට පෙර කතා කරලා තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් නැරඹීම තුළින් ඔබට දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් අරුත්තර වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඔයා පරාඩු කරගන්න හොය හොය ඉන්න කෙනෙක්ද? බෙහෙත් බිව්වත් සීනි පාලනය වෙන්නෙම නැද්ද? ඔයාට ෆැටි ලිවර් කියලා ඩොක්ටර් කිව්වද? කොලෙස්ටරෝල් අඩු කරගන්න වෙයි කියලා වෝනින් එකකුත් දුන්නද? පීරියඩ්ස් අක්‍රමවත් වෙලාද? වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා හැමදේම කන්න එපා කිව්වද? ඔයා කෙට්ටු වැඩි කියලා හැමෝම කියනවද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. මේ සියල්ලටම විසඳුමක් දෙන්න තමයි න්‍යූට්‍රින්පෝ ඔන්ලයින් ක්ලිනික් එක තියෙන්නේ. www.nutrinpo.sl.com වෙබ් අඩවිය හරහා ඔබේ අවස්ථාව දැන්ම වෙන් කරවා ගන්න.